පානදුර බෞද්ධ පුරවරයේ ඓතිහාසික රන්කොත් විහාරස්ථ භූමියේ පිහිටි බෞද්ධ පාසලකී පානදුර උපාධ්‍යා විද්‍යාලය. උදේට නොවරදවාම තෙරුවන් සරණ ගොස් සියලු සත්වයන්ට මෛත්‍රී කරන්නටද මේ පාසලේ සැවොම ප්‍රතිඥා දෙනවා. එවන් විදුහලක විදුහල්පති බර්ටි තෙරුවන් සරණ ගොස් සියල්ලන්ට මෛත්‍රී කරන හැටි ආදර්ශමත් උදාහරණ සහිතව පෙන්වා දුන් හැටි මොහමඩ් දිල්හාන් සිනර්ගේ කතාවට සවන් දෙන ඔබට පැහැදිලි වේ. උපාධ්‍යාය විද්‍යාලය දිනේ 2011 10 මාසේ 17 එදා හවස 1:20-1:25 අතර අපි පන්තියේ හිටියා පිරිමි ළමයි ටික. එන්නකොට සර් ඇවිල්ලා කිව්වා එළියට එන්නේ කියලා වේ වලින් කතා කරලා. ඊට පස්සේ අපි ගියාම සර් සර් අපිට ඉස්සෙල්ලා ගියා. අපි ගියාම අපිට සර් කොහෙටද ගියේ කියලා හොයාගන්න බැරි වුණා. ඒක නිසා අපි එතෙන්ටලා හිටියම් මම මුලින් හිටියේ. ඊට පස්සේ සර් ඇවිල්ලා මට ගැහැව්වා. පළවෙනියටම ගොඩක් ගැහැව්වා, මට කරකෝල වගේ ගොඩක් ගැහැව්වා. ඊට පස්සේ මට ගිහින් අස් කරන්න කිව්වා. අනිත් කට්ටියට ගැහැව්වා. ඊට පස්සේ දහයරලා තමයි ඒ කට්ටියට යන්නේ. මගේ අතින් අල්ලලා කරකෝල වගේ තමයි යන්නේ. වේවැල් කෑල්ලක් වගේ වේවැල් කෑල්ලක්. මං ගෙදර ගියාම තාත්තා ඇවිල්ලා ඇහුවා අද මොකද මූණ නිකන් මැලවිලා වගේ කියලා. ඊට පස්සේ මං කිව්වා මට ප්‍රින්සිපල් සර් ගැහුවයි කියලා. ඊට පස්සේ තාත්තා කිව්වා මේ එහෙනම් පොලිසියට ගිහිල්ලා ඉස්පිරිතාලට යන් කියලා. ඊට පස්සේ මොරන්තුඩු පොලිසියට ගියාම කිව්වා පානදුරේට යන්නේ කියලා. ඊට පස්සේ එද්දි අතේ අර තුවාලවල චුට්ටක් මේ ඉදි වෙනවා වගේ වුණා. ඊට පස්සේ තාත්තා කිව්වා එහෙනම් ඉස්පිරිතාලට යන් කියලා. ඉස්පිරිතාලට ගිහින් ඇඩ්මිට් වුණා. ඊට පස්සේ මොහමඩ් දිල්හාන් සිනන්ට පහර දුන් බර්ටිට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුවහොත් එල්ලි මැරෙන්නට තරම් දෙමාපිය පිරිසක් සිටිනවාලු. 12ට මිස්ලා දෙන්නකුයි අම්මල දෙන්නකු ආවා. ඇවිල්ලා මට කතා කර අපි තෝට බුතාට බත් කවන අතර ඊට පස්සේ කිව්වා මේ දිල්හාන් තාත්තේ ඕනි මේ උච්ච දෙදුරට ගෙනියන්න ඕනේ නැහැ කියලා. මං කිව්වා නෑ මිස් මම මේ දෙදුරට ගෙනියනවා, මම නීතිමාල ගෙනියනවා. ඊට පස්සේ අම්මල දෙන්නේ කතා කර අම්මල දෙන්න මං කිව්වා අමල දෙන්න ඕනේ නැහැ මට කතා කර මට මිස්ලා දෙන්න ආපු එකට බොහොම ස්තුතියි මිස්. මම නීති නම ගෙනිනකු අකුරටම මේ ඊට පස්සේ මිස් කිව්වා නෑ ප්‍රින්සිපල්ගේ පොඩ්ඩක් ගන්න කල්පනායි මේ නම් මේ එන්න ප්‍රින්සිපල්ගේ සාකච්ඡා කරන්න. මම කොහොම ප්‍රින්සිපල්ගේ මම කුටිම සාකච්ඡා කරන්න ඕනෙත් නැ මම ඉන්නෙත් නැහැ කිව්වා. මම උසාවියේ අම්බුල් කොල්ලල මං කිව්වා. එමෙන්ම එම පාසලේ නියෝජ්‍ය විදුහල්පති පවසන ආකාරයට අසීමේ සහතිකය දෙන්නේ දෙමෝ නඩුව ඉල්ලා අස්කර ගන්නා බව කියා ලිපියක් දුන්නොත් පමණයි. දෙමෝපියන් පාසලකට ළමයින් නෙවන්නේ යහපත් රටවැසියන් බිහිකරන අරමුණින්. නමුත් අද වන විට ගුරුවරුන් ළමුන්ට පහර දෙන්නේ තිරිසනුන්ටත් වඩා අන්ත විදිහටයි. තිරිසනුන්ට හිංසා කරන්නන් අල්ලා උසාවි දැමීමට නොපසුබඩවන පොලිසිය ළමුන්ට හිංසා කරන විදුහල්පතීන්ට ගුරුවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඒ වත්මන් ආණ්ඩුවේ පිළිවෙත නිසාද යන ප්‍රශ්නය අසමු. ඒට අප විරුද්ධ විය යුත්තේ කෙදිනක හෝ තමාගේ දරුවාටද මෙවන් දෙයක් සිදුවිය හැකි නිසායි. විරුද්ධ වන්න, හඬ නගන්න, තමන්ගේ දූ දරුවන් මෙන් වෙන්න.